මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේට්‍රික්ස් එකක රෑන්ක් එකක් හොයන්නේ ඒක එචිලෝන් ෆෝම් එකට හරවලා කියලා. ඒක අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ කියන එක අපි කලින් කතා කරේ ඇත්තටම අපි 3x3 මේට්‍රික්ස් එකක් එහෙම නැත්නම් 2x2 මේට්‍රික්ස් එකක් අපි කොහොමද රෑන්ක් එක හොයන්නේ කියන එක. ඒකදී අපි ඩිටර්මිනන්ට් ඒ කියන එක අපි 0 කරලා තමයි බැලුවේ, චෙක් කරලා කොහොමද රෑන්ක් එක එනවද නැද්ද කියන එක. ඒතකොට මේකදී අපි කතා කරන්නේ වෙන ආකාරයක්. ඒ කියන්නේ අපේ එචිලෝන් ෆෝම් එකෙන් යස් කරන්නේ රෑන්ක් එක හොයන එක. එතකොට මම ගත්තොත් මෙතනදී 4x3 මේට්‍රික්ස් එකක්. එතකොට මම මේකෙදි කොහොමද ඇත්තටම රෑන්ක් එක හොයන්නේ කියන එක කතා කරන්නේ. එතකොට මම මුලින්ම කරන්නේ මේක එචිලෝන් ෆෝම් එකට හරව ගන්නවා. එතකොට එචිලෝන් ෆෝම් එකට හරව ගන්න නම් මම දැනගෙන ඉන්න ඕන අනිවාර්යයෙන් එතකොට කොහොමද මේක හරව ගන්න කියන එක. මම පළවෙනියෙන්ම කරලා තියෙන ඔපරේෂන් එක තමයි එලිමෙන්ටරි ඔපරේෂන් එක. එතකොට රෝටේ කියන එක රෝ 2 කියන එක අපි මම රිප්ලේස් කරලා තිනවා ඍණ 2කින් R1 වැඩි කරලා. එහෙම නැත්නම් රෝ 1 එක ඍණ 2කින් වැඩි කරලා ඒකට R2 කියන එක එකතු කරාම ලැබෙන ප්‍රතිඵලය මම R2 වලට රිප්ලේස් කරා. එතකොට මම මෙතනදී R1 වලට R3 වලට කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. එතකොට මම ගත්තා R2 කියන එක. එතකොට ඍණ 2 ධන 2. එතකොට ඍණ 2 ධන 2කින් එකතු වුණා 0.1. ඍණ 4 ධන 4 එකතු වුණා 0.1. ඍණ 2 ධන 2 0.1. ඍණ 2 ධන 2 එකතු වුණා 0.1. එතකොට මට මේ විදිහ මේට්‍රික්ස් එකක් එනවා. එතකොට මම මේකට රෝ ඉක්වලන්ට් සල්කන දා ගන්නවා. එතකොට අපිට අවශ්‍යයි ඊළඟට මෙතනදීත් අපිට 0 කරගන්න අවශ්‍යයි. මෙතනදී 0 කරගන්න කොහොමද කියලා අපි චෙක් කරලා බලමු. මම මෙතනදී කතා කරලා R3 කියන එක මම රිප්ලේස් කරගෙන තියෙනවා. R3 කියන එක ඍණ 3 අපේ R1 කියන එක ඍණ 3 වැඩි කළා. ඒකට R3 කියන එක එකතු කරාම මට ලැබෙන ප්‍රතිඵලය මං රිසල්ට් එක මං ඒකට R3 වලින් රිප්ලේස් කරා. එතකොට R3 වලට රිප්ලේස් කරාම මට එනවා මෙතන ඍණ 3 ධන 3 එකතු වුණාම 0.1. එතකොට ඍණ 6 ධන 6 එකතු වුණාම 0.1. ඍණ 3 ධන 3 එකතු වුණාම 0.1. ඍණ 3 ධන 4 එකතු වුණාම 1. මට මේ වගේ මේට්‍රික්ස් එකක් එනවා. ඒකටත් මම රෝ ඉක්වලන්ස් සල්කුණ දා ගන්නවා. එතකොට මම මෙතනදී චෙක් කරලා බැලුවොත් අපිට එචිලෝන් ෆෝම් එකට ඇවිල්ලාද නැද්ද කියන එක. එතකොට එචිලෝන් ෆෝම් එකේද කියන්නේ 0 රෝ එකක් තියෙනවා නම් ඕල් 0 රෝ එකක් තියෙනවා නම් අපි ඒක බොටම් එකේ තියෙනවනේ. එතකොට බොටම් එකේ ඇවිල්ලාද තියෙන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් අපිට රෝ 0 එකක් තියෙනවා. එතකොට 0 රෝ එකක් තියෙනවා. 0 රෝ එක තිබ්බට මේක බොටම් එකට නැහැ ඇවිල්ලා. ඊළඟට අපි කතා කරොත් දෙවෙනි එකට අපි ගත්තොත් 1 කියන එක. එතකොට පළවෙනි පිවට් එක දෙවෙනි පිවට් එකයි තියෙන්නේ දකුණු පැත්තේ. ඒක හරි. එතකොට ඒක හරි වුණාට ඇත්තටම මෙතනදී 0 කියන එක ගිහිල්ලා නැහැ. එතකොට අපි මේකට කරන්නේ R3 කියන එකයි R2 කියන එකයි ඉන්ටර්චේන්ජ් කරගන්න. ඉන්ටර්චේන්ජ් කරාම ලැබෙන ප්‍රතිඵලය දිහා අපි බලමු. 1 2 1 1 0 0 1 0 0 0. හරි. දැන් මට ලැබිලා තියෙනවා මෙතනදී 0 රෝ 0 රෝස් 0 රෝ 1 ඕල් 0 රෝ 1 යටට ගිහිල්ලත් ඒ වගේමයි අපි ගත්තොත් පිවට් දෙකත් මේ විදිහට තියෙනවා. එතකොට පළවෙනි පිවට් එකට දෙවෙනි පිවට් එක තියෙන දකුණු පැත්තෙන් ඒකත් හරි. يعني පළවෙනි කන්ඩිෂන් එකයි දෙවෙනි කන්ඩිෂන් එකයි සටිස්ෆයි කරනවා. ඒ කියන්නේ මේක එචිලෝන් ෆෝම් එකේ තියෙනවා. එතකොට අපි කතා කරොත් නැත්නම් රෝ එචිලෝන් ෆෝම් එකේ තියෙනවා. එතකොට අපි මේකෙන් කොහොමද අපි රෑන්ක් එක ඩිෆයින් කරන්නේ? රෑන්ක් එක ඩිසයිඩ් කරන්නේ. එතකොට රෑන්ක් එක කියන එක අපිට ලියා ගන්න පුළුවන් රෑන්ක් ඔෆ් number of pivots. මේකේ තියෙන pivots ගානට. මේකේ තියෙන pivots ගාන ඇත්තනම් pivot දෙකයි තියෙන්නේ. එතකොට අපිට pivot දෙකයි නම් අපිට rank A කියන එක දෙක කියලා ගන්න පුළුවන්. එතකොට අපිට තව විදිහක් පුළුවන් මේකේ echelon form එක දිහා බලලා අපිට කියන්න number of non-zero rows. එතකොට number of non-zero rows කියන එකත් දෙකයි. ඒ කියන්නේ අපිට all 0 වෙන row එකක් තියෙනවා. එතකොට මේක 0 row එකකට ගලක්කොත් 0 rows එකක් තියෙනවා අපිට. එතකොට 0 rows එකයි කියන්නේ මෙතන non-zero rows දෙකයි තියෙන්නේ. එතකොට දෙක rank A කියන එක අපිට ඒ විදිහටත් ගන්න පුළුවන්. ඒ වගේමයි අපිට number of basic columns. එතකොට අපි මේ බේසික් කොලම්ස් කියන එක අපි දන්නේ නැහැ. බේසික් කොලම්ස් කියන එක කියන්නේ අපි මෙතනදී
පිවෙට් තියෙන කොලන් දෙක මාක් කරගත්තොත් පිවෙට් තියෙන කොලන් දෙක මාක් කරගත්තොත් පිවෙට් තියෙන්නේ එකයි හතරයි කියන කොලම් එකේ. එතකොට අපි යනවා අපි කලින් කතා කරපු A කියන මේට්‍රික්ස් එකට. A කියන මේට්‍රික්ස් එකේ අපි කොහෙද තියෙන්නේ කියලා බලනවා මේ 1 4 කියන කොලම්ස් හත දෙක. එතකොට මෙතනදී 1 2 3 කියන කොලම් එකයි 1 2 4 කියන කොලම් එකයි අපිට තියෙනවා. එතකොට අපි මේ වලට කියනවා බේසික් කොලම්. යා අපි බේසික් කොලම්ස් කීයක් තියෙනවද කියලා දන්නවා. බේසික් කොලම්ස් ඒ කියන්නේ අපිට රෑන්ක් කේ කියන එක මේ තුන් විදිහටම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කැමති විදිහට. රෑන්ක් කේ කියන එක අපිට හොයාගන්න පුළුවන් දෙකයි කියලා.